ආයුබෝවන් හරිදි හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත දේශීය ණය සම්බන්ධ ෆිච් ට්‍රේන් ගත කිරීම වලින් ශ්‍රී ලංකාව ඉහළට අපි හරියට නොකොලොත් යලි පහළට යන බව කියන මහාචාර්ය වසන්ත රජයේ ආදායම් මාර්ග ඉහළ නැන්වීම සඳහා ක්‍රියා කරන්න නැත්නම් CCC- කියන තත්ත්වේ ඉඳන් restricted default කියන තත්ත්වය දක්වා downgrade කිරීමේ හැකියාව තියෙනවා මුලින්ම දේශීය පුවත් දේශීය ණය සම්බන්ධ ෆිට් ට්‍රේන් ගත කිරීම වලින් ශ්‍රී ලංකාව එක් ශ්‍රේණියකින් ඉහළ දමා තිබෙනවා आरडी अणुन हेन आवमे श्रेणी कसीट सीसीसी मैन श्रेणी दक्वा श्रीलंका इहल दमायतिबाई फिच रेटिंग पेन्वादे नयबर अड़क आदायम इहल तम श्रेणी कि वलिन श्रीलंका यली पहात वेटन वेतिबाई महाचार्य वसंता कोरल पेन्वादे श्रीलंका दिगुकालीन देशीय नय निकुत श्रेणी आरडी हेवात सीमित पेहरहरीमे मट्टमे सिट सीसीसी माइनस तक्वा इहलनांगवा तिबेनवा जात्यांतर नय श्रेणीगत किरीम आयतने अक्वन फ्रिज रेटिन आयतने मगिनुई मेम श्रेणीगत किरीम सिदुकर ऐत्ते राज्य नयबार अडुकर आदायम इहलनांगवीमट कट्युतु कले नेत्नाम यलित आरडी मट्टमट नय श्रेणीगत किरीम पहल देमीमे अवदानमक पवतिन बवई महाचार्य वसंत अतुकोरल पवसन्ने समस्त नय श्रेणीगत किसीय नय संबंधे विदेशीय नय संबंध रेस्ट्रिक्टेड डिफॉल्ट देशीय नय प्रशस्तीकरणे अटते विशाल मुदल प्रमाण मेवेन राजय नय गेवी काले दीर्घ कर क्रियाकर सेवक अर्थ साधक अर मुदल सत् रुपया बिलियन हटकट वडा मदक ප්‍රමාණයක් සහ මධ්‍යම බැංකුව සතු රුපියල් බිලියන 2700කට මදක් වැඩි මුදල් ප්‍රමාණයක් මේ දෙකම එකතු වුණාට පස්සේ රුපියල් බිලියන 5380ක වගේ මුදල් ප්‍රමාණයක් දැන් දේශීය ණය ප්‍රශස්තීකරණයේ යටතේ මේවා දැන් ඉක්මනින් ගෙවන්නට අවශ්‍ය නැහැ මෙන්න මේ නිසා තමයි ඇත්තටම පිච් රේටින් ආයතනය මගින් ලංකාවේ තත්ත්වය අර රෙස්ට්‍රික්ටඩ් ඩිෆෝල්ට් කියන තත්ත්වේ ඉඳලා CCC- මයිනස් කියන තත්ත්වයට දක්වා යම් ආකාරයකට ඉහළ නැන්වීමක් සිදු කරලා තියෙනවා රජයට ගෙවන්න තියෙන මේ මුදල් ප්‍රමාණය තව දුරටත් දිගින් දිගටම වැඩි වෙන්නේ නම් රජයේ ආදායම් මාර්ග ඉහළ නැන්වීම සඳහා ක්‍රියා කරන්න නැත්නම් නැවත මේ CCC- මයිනස් කියන තත්ත්වේ ඉඳන් රෙස්ට්‍රික්ටඩ් ඩිෆෝල්ට් කියන තත්ත්වයට දක්වා ඩවුන්ග්‍රේඩ් කිරීමේ හැකියාව තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවන දෙවන ණය වාරිකයේ පළමු සමාලෝචනය පසුගිය 26 වෙනිදා අවසන් වුණා. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම වෙනුවෙන් අඛණ්ඩව ශ්‍රී ලංකා රාජ්‍ය සමග සාකච්ඡා පවත්වන බවයි අරමුදලේ නියෝජිතයින් සාකච්ඡාව අවසානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කළේ. එමෙන්ම බදු ආදායම් පිළිබඳ රජය තවදුරටත් සැලකිය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්නා. බදු ගෙවීම පැහැරහැරීමේදී ඔවුන්ගේ දේපල අත්පත් කර ගැනීමට පෙර කරන්න තවත් බොහෝ දේ ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටිය පවසන්නේ. අපි දන්නා මේ වෙලාවේ රජයටත් ආදායම් අවශ්‍යයි. ඒ වගේම හැම කෙනෙක්ම ඉන්නේ විශේෂ දැවැන්ත පීඩාවකින් ආර්ථික වශයෙන්. මේ වගේ වෙලාවක දේපල පවරා ගැනීම කියන්නේ බඩු අය කිරීම සම්බන්ධ වූ අපේ පනත තියෙන අවසානම පියවර. ඔහුගේ බැංකුව ගිණුම නවත්තන්න අපිට අයිතියක් තියෙනවා දේශීය ආදායම් පනත අනුව. ඔහුට ලැබෙන මාසික නිශ්චිත ආදායමක් තියෙනවා. මේ වගේ දෙයක් බඩු දෙපාර්තමේන්තුවේ එවැනි අයිතියකුත් තියෙනවා. ඒ එවැනි පියවර රාශියකට පස්සේ තමයි දේපල අත්පත් කර ගැනීම කියන පියවරට යන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හැටියට අපි අවසාන පියවරට යන්නේ බැරිම තැනක් වුණොත් මේ අතර රජයේ ආනයන භාණ්ඩවලට පණම ඇති සීමා ලිහිල් කිරීමට ගත් තීරණය හදිසියේ වෙනස් කළහොත් ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින්ද කබලෙන් ලිපට වැටෙන බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ. අපි දැක්ක මෑතකදී රජය කියනවා ආනයන කරන බඩුවල තියෙන සීමා ඉවත් කරනවා කියලා. ඒක බොහොම හොඳයි. මේක ඉවත් කරලා මාසිකින් දෙකකින් නැවතත් ඒක පණවනවා නම් ඒකේ සම්පූර්ණ වාසිය ලැබෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන්. මොකද අපිට දැනටත් සැකයක් තියෙනවා. මේක මාසිකින් විතර මාසයකට පමණ කාලයකට ඉවත් කළොත් හදිසිය තමන්ට ඇති වෙන ප්‍රමාණය ගෙනල්ලා ගබඩා කරගනි ඒ ඊට පස්සේ ඉතාමත් නිලාදික විදියට විකුණයි ඒක නිසා අපි රජයට බොහොම කරුණාවෙන් ඒ වගේම ප්‍රබලව කියා සිටිනවා ඕගොල්ලෝ කතා කරනවා විතරයි මාධ්‍යයට ඇවිල්ලා ඕගොල්ලන්ගේ කතාවෙන් කියන දේවල් එකක්වත් ප්‍රායෝගිකව අපිට ලැබිලා නැහැ ජනාධිපතිතුමා හැමදාම ආර්ථිකය කරගෙන යන්න හදන්නේ අස්ස රේස් එකක් දුවන්න හදන්නේ ආර්ථිකය ගොඩනගන්න අස්ස රේස් එකට බෝරු හරි හරක් හරි බැඳලා අස්ස රේස් එකක් දුවන එකට කතා කරන එක තේරුමක් නැහැ කියන එක ජනාධිපතිතුමාට තේරුම් ගන්න බැරි නම් ඔබතුමාටත් වෙන්නේ gedare යන්න
ලංකා විදුලි පෞද්ගලික සමාගම සිය විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාසයේ සිට ලෙකෝ විදුලි බිල්පත් වැඩි වීමට නියමිතයි. මෙම ගාස්තු සංශෝධනය සිදු කිරීමට නියමිතව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේද ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කර ඇති පසුබිමකයි. सीमा सहित लंका विदुलि पौद्गलिक समागम हेवत लेको समागमे सियलुम बिल्पत संधा समाज आरक्षण बद्ध एकतु किरीमट तीरने करति बेनपा ए अनुव मेमा सेसिट सियेट देकाई दशुम पहक समाज आरक्षण बद्धक विदुलि बिल्पत वलट एकतु करने पाव लेको समागम संधान कला පසුගිය 8 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම එකතු කිරීම සිදු කර තිබෙනවා. ඒ අනුව ලබන මාසයේ සිට ලෙකෝ පාරිභෝගිකයින් වෙත ලැබෙන විදුලි බිල්පත් වලට නව බද්ද ඇතුළත් වෙනවා. මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේද මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. महाजन उपयोगिता कोमिसमे सभापति महाचार्य मंजुल प्रणांदु पेवसुए एम इल्लीम इदिरेदी सलका बेलीमट नियमित बवाई मेयातर ओक्तोंबर मासे सिट क्रियात्मक किरीमट योजित विदुली गास्तु संशोधने संबंधेन महाजन अधास सह योजना लबागेनीमट महाजन उपयोगिता कोमिसम तीरने करति बनपा जलविदुलिय निष्पादनेट गिगावोट 750ක් ताप बलागार वलिन अतिरेकव लबागेनीमट सिदुवति बनपा ඒ සඳහා අමතර මුදලක් වැය වෙන නිසා විදුලි ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව මේ පිළිබඳව අප සිදු කළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ධම්මික නවරත්න සඳහන් කළා. කෙසේ වෙතත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර පැවසුවේ ලබන වසරේ ජනවාරි වන තෙක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නැති බවයි. समाज सुबसाधन व्यापृति क्रियात्मक कलयुत्ते दरिद्रतावे पिलिबंद निसी अध्ययने किन पसु भव विपक्ष नायक सजित प्रेमदास पवसनवा किसुदु विद्यात्मक भावेकिन तोरव अस्वसुम संदहा प्रतिलाभिन तोरागे नैति भवाई ओहु वेडिदुरटत पवसन्ने अस्वसुम कियला वेडसटहनक हदला किसिम विद्यात्मक भावयक नैतुव लक्ष 20ක් तोरगेन ඒ ලක්ෂ 20කට ඇත්ත වශයෙන්ම ලෝක බැංකුවෙනි ආසන්න සංවර්ධන බැංකුවෙනි අපේ රටට දැනටමත් ප්‍රොජෙක්ට්ස් වලට ලබා දුන්නු ඒ කියන්නේ අලුත් සල්ලි නෙමෙයි තියෙන සල්ලි එක ව්‍යාපෘතියකින් මේ ව්‍යාපෘතියට දාලා මුළු ගණනක් දීලා ලක්ෂ 20කට බෙදලා දෙන්නේ කියලා ඉවක් බවක් නැතුව කට්ටියකට 15000 තීන්දුව කරනවා කට්ටියකට 8500 තීන්දුව කරනවා කට්ටියකට 5000 තීන්දුව කරනවා කට්ටියකට 2500 තීන්දුව කරනවා මේක ඉස්සෙල්ලා කරන්න ඕන දුප්පත්කමේ ඉන්න පෞල් ප්‍රමාණය තීන්දුව කරලා ඒ අයට දෙන සහනාධාර ක්‍රමය සකස් කරලා මුදල තීන්දුව කරලා එතකොට තමයි මුළු ගානේ මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් ඇත්ත වශයෙන්ම දැන් කෙරෙන්නට ඕන අපේ රටේ වහාම ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය ඒ තුලින් දරිද්‍රතා රේඛාව අවබෝධ කරගන්නට ඕන එතකොට තමයි අදාළ නිලධාරින්ට ඒ සමීක්ෂණය කරන කට්ටියට තීන්දුව කරන්න පුළුවන් දුප්පත් සහ දුප්පත් නොවන අය කවුද කියන එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවධානයකට ලක්ව නැති විහෙර විහාරස්ථාන රැසක් පිළිබඳ අපට නිරන්තරයෙන් වාර්තා වෙනවා. සිවලා කුලම ශ්‍රී සීවලී පුරාණ රජමහා විහාරස්ථානයත් එලෙස බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විහාරස්ථානයක් බවයි ගම්වාසීන් පවසන්නේ. ගොවිතැනෙන් ජීවත් වන මෙම ගම්වැසියන් ඉල්ලා සිටින්නේ විහාරයේ කඩිනමින් පිලිසකර කර දෙන ලෙසයි. අනුරාධපුර කලින් බිඳුනු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිවලාකුලම ගම්මානයේ පිහිටි ශ්‍රී සීවලී පුරාණ රජමහා විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ සමයේ සිට පැවතෙන සිද්ධාස්ථානයක්. මෙම විහාර භූමියේ පිහිටි වෙහෙරෙහි සීවලී මහරහත් 13 වහන්සේලා තැන්පත් කර තිබෙනවා. 1975 වසර වන විටත් මෙහි ස්වාමින් වහන්සේලා වැඩ වාසය කර ඇති බවයි වාර්තා වන්නේ. නමුත් ඉන්පසු 2022 වසර දක්වා කාලය තුල කිසිඳු ස්වාමින් වහන්සේ නමක් මෙහි වැඩවාසය කර නැහැ. ඊට හේතුව මෙම විහාරස්ථානය ගරා වැටි විනාශ වීම හා ස්වාමින් වහන්සේලාට අවශ්‍ය පහසුකම් නැතිවීම බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. නමුත් සිවලාකුලම ගම්මානයේ ජනතාවගේ අවශ්‍යතාවය මත භික්ෂුන් වහන්සේ නමක් මෙම විහාරස්ථානයට වැඩම කරවාගෙන තිබෙනවා. ඒ අනුව එහි වත්මන් විහාරාධිපති ධුරය හොබවන සිවලාකුලමේ ඥානරතන හිමියන් පවසන්නේ විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි. නමුත් කිසිඳු අවස්ථාවක විහාරස්ථානය එම දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් වූයේ නැති බවයි උන්වහන්සේ අවධාරණය කළේ.
මේ ආවාසකයේ අලුතෙන් ඉදි කරගෙන යන එක. ඉතින් දැන් මේ ටික තමයි තියෙන්නේ ටික. මේ ටික ඉතින් සකස් කරගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරනවා නම් තමයි වටින්නේ. විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ මහන්සියෙන් මෙම සිද්ධාස්ථානය යථාතත්වයට පත් කිරීමට උත්සාහ කළද ගොවිතැනින් ජීවත් වන ගම්වාසීන්ට ඒ සඳහා මූල්‍ය ශක්තියක් නැති බව ගම්වාසීන් පවසනවා. අවුරුදු 30 40ක් අභාවයට ගිහින් තියෙන නිසා ප්‍රතිසංස්කරණය කරන්න ඉතින් බොහෝ දේවල් තියෙනවා. පුළුවන් දායක මහත්තයෙක් හරි මහත්මියක් හරි ඉන්නවා නම් මුදල් හෝ ද්‍රව්‍යෙම උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා මම හිතනවා. අසල්නේ ආදායමෙන් තමයි මේකට පුළුවන් ආකාරයෙන්ම කරලා මේක සංවර්ධනය කරන්න උදව් උපකාර කරන්නේ. අපිට ඉල්ලන්න තියෙන්නේ පින් කැමති මහත්මරු ඉන්නවා නම් උපකාරයක් කරලා මේ විහාරස්ථානයේ තරණ තිබුණු තත්වෙට තබා ගැනීමට අවස්ථාවක් සලසා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. පුර ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අපි ප්‍රතිසංස්කරණ කටයුතු යොදාගෙන තියෙනවා. අපි ඉල්ලන්නේ නම් කවුරු හරි දානපතියෙක් ඉන්නවා නම් අපේ විහාරස්ථානයේ ඉදිකිරීම සඳහා ආධාරයක්. ප්‍රවෘත්ති අවසන් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.